ගෙන් ට මාද්‍ය හමුවට පැමිණි මාධ්‍යවේදීෙන් තාමත්ම ආදරයෙන් පිගන්නවා මම සභාපති සංජයේ මහවත්ත. අද දවසේද මාධ්‍ය හමෝතුලින් විශේෂයෙන් කතාබහට ලක්රන්න ශ්‍ර ලංකා පොලිසිය මේ දවස්වුල කරගනයන විශේෂ හෙල්මක් සම්බන්ධයෙන් යුක්තිය නමින් නම්කරලතියන මෙහියුම සම්බන්ධයෙන් සහ පොලිස් අමාත්‍යවරයා ඒවගේ දේශබන්ධු තන්නනකෝන්. වැඩබලන්න පොලිස්පතිවරයා අද සිට හුටේ ලබාද ලතිබිච්චි කාලයවසන්නයන අපිියකත් මතත් කරමින්ම මාධ්‍ය හමුව අපි ආරම්භගෙන්වා. මේ මාධ්‍යහමුව ආරම්භයට පෙරාතුව මට යම කියන්න නි ිල් ක්‍රාකාර්ගයන් විදිේ අපි නිරන්තරේම මේ රටේ තියන ප්‍රශ්න සමාජ ප්‍රශ්න ඒවගේ යම්කිසි අසාධාරණ වෙනුවෙන් පැෙනී සිටිනවා කතාගෙන්නවා. හැබැයි මේ අයුක්තියට අසාධාරණයට එරෙහිව නගන හඩ ශ්‍රී ලංකා පොලිසිය යටපත් කරන්නට උත්සාහගන්නවා. ඒ ආසන්න්නතම අස්ථතා කීපයක් සම්බන්ධයෙන් අපිට පැදිලුව සසාක්‍ය දයනවා ඒවාගේ ශිල් ලංකාවේ අපරාධ පරීක්ෂ දෙපර්මේන්තුව මේ රට අපරාද වහන්න කටයුතුගන්නවා. ඒ සම්බන්ධය අපි ගවා ලිකිත සාක්්‍ය තියනවා. අපි මේ වෙන කොහෙවදන මේ රටේ ඉඳල තමයි අපි කතා කරන්නේ අපිේ සිල්ලු දෙවල් අියෝගයට ලක්කෙන්වාමේ ආසාධාර්න කියා කියනගත් අපි මේ අවස්ථාවේ කිය සිරිිනෝ. ඒවගේ ම තමයි පෞගගේද අපි දැක්කා. දමිල චිත්‍රටියක වගේ අ පඩයක්ප පනනවාවගේ විශාල චිත්‍රපටියක් අපි දැක්කා මේ ලංකාව තියන සුපිරි මහල් නිවාස සංකීර්ණයක. මොහදද මේ සිද්ධ වනේ. එක පාටම පොලිසියෙන් පනිනවා පොලිසියෙන් පැන්ල අර කවදදමන්ද බාසිගේ කෞද කියලා එයාගේ පුතා ඇරං යනවා සිවිල් ඇඳමෙන් තමයි මේ ගොල්ලො එන්නේ. ඉතින් මෙන්න මේ සිද්ධියත් එක්කම මේ යුක්තිය මෙහහිුම ගැන අපිට කතා කරන අවශ්‍යතාවය තිබ මීට කලින්ිදම් අවශ්‍යතාවය තිබ්බ හැබැයි අපි මේ යුක්තිය කියලා අපි දැක්කේ අයුක්ති සහකත වැඩටයුතු. ඒ දවසේදී අපි දැක්ක මාධ්‍යවේදියක් අප ප්‍රානතම මාධ්‍යේදී අපිට ඉන්න ඒ මාධ්‍යවේදගේ පුතාට අයිස් දාලා පුතාාවල්ලං හිිල්ල තියවා යුක්තිය මෙහහිුම මතක් කල්ලා. යුක්තිය මෙහහිුමේ නාමයෙන්. ඉති මේ වගේ අසාධාරණ කියක් සිද්ධ වෙනකොට. අපිට සිද්ධවෙනවා යුක්තියේ ඇත්ත පැතිකට මකක්ද කියන එක මේ ටිරාන් අලස් කියන පොලිස් ඇමතිවරයාටත් දේශබන්ධු දෙෙන්න්නකෝන් කියන අදදවසේදී ඉදලා බලයෙන් පහවෙන මේ පොලිස්පතිවරයාටත්, වැඩබන්න පොලිස්පතිවරයාටත් මතක් කල්ල දෙන්න යුක්තිය කොහමද ඇත්තට මිශ්්‍ර කරන්න කියලා. ඔබ හොඳින් දන්න කාරණාවක් තමයි ශ්‍රී ලංකා පොලිසියේ වෙච්චි සිදුවී මාලාවදිහා බලනකොට පොලිස්පතිවරයාගේ චටලේගයක් තියෙනවා. සිවිල් ඇඳුමින් සැරසී වැටලිීමලට යන්න පා කියලා. එතකට මේ යුක්තියේ මෙහෙට යන්නම මේ පොිස් නිල්ධාරින් සිවිල් ඇඳුමින්. ම අහනවාද පාකිකෝට්ට මහන්න රෙති මතිවෙලාද. මුදල් මදිවලාද ප්‍රතිපාදන මදිවලාද කියෙනකත් අපි අවස්ථාවේ අහන්න කැබති. ඒකගේ තමයි ශ්‍රී ලංකාවේ පොලිසික් කියලා තිබ්බට මේකම මේ මංකොල්ලකාරීගේ ්‍රරජධහනක් බවට පදවෙලා තියවා. ඔබ හොඳින් දන්නව ප්‍රා පොලස් සේවේ වේ රැස්සිීම් පවත්වන තැන්වල්ඩ. මේ පොලිසියේ ස්ථානාධිපතුවරුන් පින්සින් සෙන්ඩුවෙනවා. සාකිි නැත්තං මාව කැඳවන්න පොහෙද වනේ මොකක්ද උනේ කියනක ම පෙන්නල දෙන්නම් කියලා දෙන්න. මේ ප්‍රජාපොලිස් සේවයේ ප්‍රජාපොලිස් රැස්සින් තියෙනකොට. ඒ අදාළ ශාලාව ගන්න අපි පැහැදිලුවම දන්නවා ළංඟෙති තිබ ප්‍රාපොලස් මීටිමක් නෙලුම්පකුුණේ තුන්සිියට එන්න කියලා ලක්ෂදායකට වද වඩා වියදන් වුණනා. පුළුවන් අන්ටිලාන්න අල ස්මාත්‍යයෝ දේශපන්දු දෙෙන්න්නකොන්. යන්න්නො මේ වට කහම ියදන් කලේ කියලා. මෙව කුඩුකාරරින්ග සල්ලි නෙම කියලා පළුවන්න්නම් කියන්න කොකට ඇල්ලා. එතකන මේක කෑම දෙෙන්න්නේ කවද මේගේ පොලිසිය තීන්තගන්න කවද පොලිසිේ මේ නිල්දාරන් රෝනි ලාට වැට යුතු කල්ලදන්න කොමද කොම ප්‍රදේශි දලන්ගේ පොල නිල්දාර ට ට තරප ප හොට ල මන්තර පවත්වනවා. එඒවකෙන සාක්ක්‍යතියන වක ච චයාරපිට සමමාර ලබාදීලදන. මේවගේ තත්ත්වත් තියෙද්දිත මේ යුක්තිය සාධාර්ණී කරණය කරන්න කියෙනකත් මහන්න කැමති. අනිත්ක මේ අර අර කුඩු අදනවාමකදදේ ඒ ශාකතියනවාද මහල් නිවාස සංකීර්ණය තුළේ කුඩු අල්ලනවනං අපි කියන්න අල්ලන්න ඕනි මේ රටට එනකොටම. ඒ අල්ලන්න මහ මුහ දෙයි දලා මහ මුහදේ පරේෂක් තියන්න ඕනි නැතුව මේ සිවිල් ඇැඳමෙන් ගිහිල්ල මේ මහල් නිවාසක් ඇතුළට ගිහිල්ලා. කතම මේ හොඳ අන්ජනං එලිකාරයෝඩිත්ම මේ පොලිසිය ඉන්නන්නේ. මේ කුඩු අල්ලන්නකාලින් ඔවු නම්කරන්නවා මෙන්න මේ පුද්ගල ගාව තමයි කුඩු තිෙන්න. මෙන්න මේ පුද්ගලය ාව කුකුඩු තිෙන්නේ. ඒවගේ අන්ජනමාර ඇරලනං යුක්තිය මෙහහිුම කරන්නේ ශ්‍රී ලංකාවේ පනත් තියෙනවා. අපරාධයක්ගුණහම නිවැරදිව කියා ක්‍රියාකරණ ආකාරය තියවා. පොලිසියට තියන දඩුවන් දෙෙන්න්න නෙමයි කියනෙත් හොඳින් මතක දයාගන්න. පොලිීසියට තියන්නේ අපරාජකාරර්යාාව අල්ලා ගැනීම පමණයි. අල්ලලා අධිකරණයට දාන්න ඕනි අධිකරණයට දානකන් අපරාධකරවා වැරදිකාරයෙක් වෙන්න නෑ නඩු ආහල ඉවරණකං ඔහු සැකරුවෙක් පමණයි. ඉතින් මෙවැනි තත්ත්වියත් යද්දී තමයි මේ රට පොලිසිය සියලු දෙනාගේම මතයන් වෙනස්කරමින් මේ එ පුද්ගලයෙක් වටා ගොු කරන්න රැස්කන්වා මෙන්න කුඩු තියන්නේ මේ ගොල්ලොගාව කියලා හැබැයි මම අහන්න කැමති මේ රටට එ ප්‍රධහන කුඩු ජාලයේ මුදල් නිසාද පොලිසිය මේ ආකාරයට කටයුතු කරන්නේ. ප්‍රධහන්න කුඩු ජාලය වහන්න ගාහන ගේමක්ද මේක කියනගත් අපි මේ අවස්ථාවේ අහන්න කැමැති දැන් ඔහුද කතාවක් තියෙනවානේ. මෙ ටිරාන් අලස් කියන්නේ වැලේ වැල් නැතුවේ හිටියේ. ඔහුට තියෙනවා නඩු එකයි දෙකයි තුනයි. හතරයි පහයි හයයි හතයි අටයි. නඩු අටක් තියෙනවා. මං මෙයා නඩු අංකවලින් කියෙන ඔහු බදු ගවල නෑ අවරුදු පහත් දහය පරන්න නඩු තියෙනවා හැබැයි මේ යුක්තිය මෙහිෙුම පටන්ගත්ත විතරයි නැති සල්ලිය ඇදල ඇදිලා. න්න බදුගවන්නත් ලෑස්තිී නඩුටික වරකරගන්නත් ලෑැස්ති කල්ලින් සිතාසි ාරදයන්න ඔහුගේ ඇඩ්්‍රස කොයා ගන්න පෙරුම් පුරන්න වෙනවා මේ මේ උසාවිවල්ඩ හැබයි දැන් ඔහුගේ අඩ්්‍ර සුත්තියෙනවා ඩුවල් අත් පෙන හිටිනවා. මේ හිංග මුදල් එකක ැක්ස් ගේෝ ගේවන් පැරැරීම් තියනන්නේ එවත් දැන්ගේ වන්න ලැස් ලා තියවා. අපේම අ හහානුව ටරන් අවස් මාහත්‍යයෝ බතුමාට මේ සල්ලි කොහොන්ද ලැබුණන. මේ යුක්්‍යතියම මේ හි මාහරම්භ කලාට පස්ස තමයි ඔබතුමාට ලැබුණේ මෙන්න පොලම්ප. ංක පහේ උසාාවයේ නඩුව නඩු තියනවා හතක් පනස් හයයි හයිසිය දාහත, තුන්සිය හටයි පනස්තුන අනුවේ කයි තුන්සිය පහලව. අටසි ඇටයටකයි හතලිස්තුන, හතලි සයයි නමසියයට පහ විසි අතයි තුන්සිය විසි අට. ඒවගේම තමයි තවතියනවා පනස් අටයි නමසය පනස් අදර. පනස් අටයි නමසිය පනස් දෙක මෙන්න නඩුවන්ක ටික කිව්වා මේේරටේ ඕනව කැෙක්ට නීතිච මහතරුන්ට පුලුවන් මේ නඩුවන්කවලින් අදාල නඩුවේ පිටිපතගන්න පිටිපත ගත්තර පස්සේ. ඔබට තේරෙයි යුක්තියට කොහමඳ සාධාර්නේශ කල්ලා තියෙන්නේ ටිරාන් අලස් කියලා මේක බරපතල හෙි දරව හෙට දවසද පුළුවන්න්නම අපරාධ පරිීක්ෂණ පාත්මේතුර කැදවන්න. හැබැයි අපරාධ පරිීක්ෂ දෙපාර්ත්මේන්තුරට ැඳදවන්න කලින් භූතාන බිල්්ලිමේ තියන නීති විරෝධ. ආයෝජන වත්ක හෙළිකිරීමේ කාර්යාංශයට අපි සඳදා දවසේදී යනවා. හිල්ල මේ සිියල්ල හෙරි කල්ලා ටිරාන් අලස්ට එරහිව මේ නීතිවිරෝධී වත්කම් උපයගත්තය ආකාරය සම්බන්ධී පරීක්ෂණයක් කරන්න ගෙනගත් අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටිනුවවා. ඒවගේම තමයි මේ චිත්‍රපටි පෙන්නීම වහම නතර කරන්න. සාධාරණත්වයක් ඉශ් කරන්න ඕනි මේ තැන්තැන්වලට පැන්ලා මේ හහිංසක මිනිස් සුංග බය කල්ලා බීතියට පත්කල්ලා සිවිල් ඇඳුමෙන් පැනලා මේ රටේ නීතිය කඩගන්න මේ පොලිස් නිල්ධාරීෙන් කරුණකර මම උබට කියන්නේ. මේ රටේ නීති ආරක්ෂාරන්න ඉන්න ශ්‍රීලංකා පොලසිය. එහෙමනං ශ්‍රීලංකා පොලිසිය මේ රජයත් රටත් ආරක්ෂා කරගත යුතුයි. මේ කොහෙවත්තින්න දේශපාල්ඥන්ගේ සහ නයට කහින සහම මේ කුඩු සල්ලිවලට යට වෙලානම් මේ යුක්තිය කරන්නේ ඒ කවහම නවත්තන්න ගෙනගත් අප ශ්‍රී ලංකා පොලසියට ගෙනවා ටිරාන් අලස් ඔබට තියන්නේ සුළු කාලයායි. අපි මේ පන්දම දැන් අතටරන්තියන්නේ අපි බලංහිටිය පහුගේ දවස්වල ඔබතුමා පෙන්න්න චි්‍රබඩි දකුණ ඉද්‍යයානුවගේ චිත්‍රපඩි පෙන්නල රෑට ඇමදාමටීවේ පෙන්න්නනවා අවුරුදු තුරක කල අල්ල ස්්ිිය ගල් ර්රියාගේයට පෙන්න්නවාෙන්න්න කුඩුකාරීග අලබපු බස් කියල ක සියපාරක්තතුට ටීවේ ප් ගහන්නඇද ති ඒගේ තත්වට වැටෙන් එපා. ඇත්ත සාධාරණය අනුව කටයුතු කරන්න මහමලකරුවන් අල්ලන්න. මේ තෝර බෝරුල්ලගන තමන්ට මේ අර බජට්ටකට ගාන කඩාගන්න වගේ මේ හොරුන් අල්ලගන සල්ලි දෙ නැති අයි කෙලිමනම් කන්නවා මුන් තමයි කුඩුගෙන්න්න කියලා අන්නන්නේ තත්තට වැටෙන් එපා කියනකත් මේ අවස්සාාවේසි විල් ක්‍රියාකාරකයන් දයටටපි කියියාසික්න. ඒගේම තමයි මේ ඔපරේෂන් එක බාරවඉන්න අපි දවස ලොක ගෞරුවයක් තිබ්බා. අපි එතුමාගේ ජීවිතය ආරක්ෂාකරකණින් වෙනුවෙන් පවාව කතා කලා මේ රංග ජීව මහත්මය. ැ මේ පහුගේ දවසල ලෝගේ ෆයිස් බුක් එක මුණ පොත දක්කට බස්සේ ඇත්තට මර පිකුල් සහකත තත්ත්වත්ම අපට ඇතිවුණේ. මහා කුණහරප වැලක් දාලා ඒවගේම ත්‍රෙට් කල්ල මහා දාමරෙක් වගේ තමයි හ හැසිරෙන්නේ හුගේ මුණු පොතට ගියොත් සමාජමාධ්‍යය ඔබ පිරිශිල්ලය කනවා අපිහුට තියනආදරෙහිදතමඒ පරිශිල්නය කරන පටන්ගත්තේ. හැබ හා දාමරික අදහස් දක්වල තියනවා ඔබ කොච්චර දක්ෂයෙක්කුරත් වැඩන්නෑ. ඔබ ඒ දාමරිකම් එක්ක නම් මේ ඔපරේෂණ එක කරන්නේ. ඔබටත් බේ යුක්තිය යුක්තිය කැරගෙනවගේ නන හරි පැත්තට අන්නේ කැරගෙන අවස්ථාවේදී වැදන පහර නතර කරගන්න බැරිවෙේ යගේද ඔබත් පරිස්ශ්‍රමෙන් නිවැරදිී පුද්ගලින් වල්ලල දනුවම් කරන්නගේ නගත් අපි මේ අවස්ථාවයි කිය සිටිනවා. එයාගේ පුතානේ පුතානේ ඔව්. දැන් අපි මේ සමස්සයක් විදිහයට අපි මේ කතා කළ යුතුයි. එතකොට මම අහන්නේ ඔය රිෂාන් බාසිික්ට විරුද්ධව කොහේ හරි තැනක පැමිණිල්ලක් තියෙනවාද. ඔබඒක දන්නවාද. එතකොට අපි අහන්න පැමිණල්ලක් නැත්නම්. ලංකාවට කුඩුගෙන හරි මොකක් හරි කියලා අර පහුගෙ දවස සෝල් බීච් කියන හෝටල සම්බධ අපි හෝටලේ සම්බන්ධයෙන් කතා කලා එතකට පැමිණිල්ලක් නැති කෙනෙක්ට ශත්‍රී ලංකා පොලීසිය කොමද ප්‍රඩක්ෂණ එකක් දෙන්න මූ කපුඩකාරය මූ හොරා කියලා. එතවොට එයාගේ පුතා පාසල්වට ඩොනේෂන් එකක් දෙන්න පෙපරවාරි දහතුන් වන්දා ලංකාවට එනවා. එතවට පොලිසිය කොමද දන්නේ හරියටම දැම් මේ දහතුන්ෙන්ද ඇවිල්ලතියවා කියලා. පහලොස්වෙන්ද තමයි මේ ඩඟා නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. එතවට කෞුද මේ නාට්‍ය නි්පාධනය කරන්නේ මේ පහලොස්වනිදා දහතුන් දාව මනුස්්‍යාව. ිල් ඇඳම හිල පහලොස් වෙද පුදරන්න නම්. ශ්‍රී ලංකා පොලීසියේ ප්ලෑන් එකක් තිබිල නැද්ද. අපි ඒක තමයි යහන්නේ. මේ ප්ලෑන් කර කර කුඩුකාරයයි අරකයි මේකයිකල ඔය අදානම ඉදිරිද අපිටත් එන්න පුලුවන්. පොලීසිය ප්ලෑන් කෙන්න අපි අත්තරං ෝට ගන්න අතරන්ගොට ගන්න ඇරගෙන නම් කරනවා මෙන්න කුඩුකාරෙක්. ඒට පස් අපි කොහරි යනක බස්සකේ හරි වාහනයකර යනකොට අපි කුදලගෙන ගන්නවා. ඒගන්න අවස්ලාවෙදම කුඩු පැකටව සහකූර දානවා. කාට කියන්නද? කියන්නද එතකොට මෙන්න මේ වගේ මර්ධනකාරී වැඩ කඩියුත්තු සම්පූර්ණයෙන් අතර කර ගත යුතුයි. නිවැරදි තොරතුරු මත පදනම්ම මොකක්කාරි සාක්්‍යයක්වත් තිය නම් මිසාක් කොය ඉංහරි දත්වයක්ක් ෝ කො ංහරි ලෙිච්චි බුද්ධිතොරතුර ම පද නම්ම ඒ පේෂණ එකක් කලාට අපේ කිසි ගැටලුවක් නෑ එහම නැතුව පෞද්ගලික පලිගැනීමේ මට්ටම ඒවගේම තමයි අපි දන්න ඔය රිසාා කියන පුද්ගලයත්යක් දේශබන්ඳ තෙන්න්නකොන්. ැමතඇනම ගහිල්ල තියෙන. පොත්්බදන්න දලා තියෙනවා කන්න සල්ලි දීලා තියෙනවා ඇති මෙව්වා කියන්නේ අපි නමෙයිනි. ඒ අදාලා නිල්ද පුද්ගලින්ම නි කියන්නේ. එහෙමනන් දැම්මොකද මේ දේශබඳධ දෙෙන්නකෝල්ලට ලැබෙන කුට්ටිය මදිවෙලාද මේ ෝපරේෂන් පටන් ගන්නේ. එහම නැත්ත තවත් කුඩු රජෙක් වහන්නද මේ වගේ මිනිස්සුන්ට චෝදනා කරන්න කියන එක තමයි අපි රැත්වෙලා තියෙන ප්‍රශ්නය. මම කියන්නේ ලංකාවට කුඩු ගනවනම් ඒ කුඩුකාරවල්ලන්න ඕනි. මේ නැතුව මහල් නිවාසල ඔපරේෂන් කරන්න නෙේ. ඔපරේෂන් කළත් පලයක් නැතුව මේක ජනතාවට පෙන්නලා නාටි පෙන්නලා දැන් ජනතාවට අමතක වෙලා යනවා. එහෙම කරන්න දෙන්න බෑ මේ රටේ වරද කරවා අත්්‍යරංගුවට ගත යුතුයි. වරදක් වෙනවන මේ රටේ මේ තහනම් මද්‍රව්්‍ය සම්පූර්ණය නැතිවෙලා තියෙන් ඕනි. ඒවට මේ රටේ තරුණු ප්‍රජාවට මේ මේ මද්‍රව්‍ය පවිච්චිල විනාසයට පත්වෙනවානේ. එමනම් මේක පිටිපසි කුමන්ත්‍රණ කාරී විදිහයට ශ්‍රී ලංකාව පොලිසිය ඉන්න අයි කියල සැහිතවා. නිත් දෙවැන්ත සැකය තමයි. ටිරාන් අලස් දැන් අවුරුදු කියක් ඉන්නවාද. ටිරාන් අලස්ට එක පාට මතක්කුණේම කකරද මේ වගේ ඔපරේෂණ එකක් කරන්න. මම හිදන්නේ මගේ සැකය තමයි හොඳම කෙනා එනකම් බලං හිටිය. මොකද තකට තක යාලුව දෙන්න තමයි කුටිය හොඳටම් බෙදාගන්න පුළුවන්. ටික දුරස් වෙලා ඉන්නවනම් ගනම් මිනුම් කතා කරගන්න නමාරුයි. ශ්‍යයායක කතා කරගන්න නමාරුයි. ශ්‍යයායක කතා කරන්න පුළුවන්. හොඳම කෙනා එනකං ඉදල තමයි. මෙන්න බඩු පටන් යනන් තියෙන්නේ ඕක තමයි අපිට ගියන්ති මේක කරන්න ලැස්තුුවක් අනුව මෙන්න කට්ටිය ලෑස් වෙලා ඉන්නවා තමන්ගේ අවශ්‍යාවෙන් ිෂ්ටන උුණන ඒ වගේ තමයි ඉහු පැහැදි මුත්තර දෙන්නෝ නි අර රිිා ගීපතාවට උත්තර දුන්නන්නේෑ. බැ ෙදන්න මෙචරෙල්ලව අරවා ෙදන්න මෙච්චරෙල්ල හැම දාම මගේ සල්ලල්ලනවා දේශ බඳු දෙෙන්නකො මට මේක දරාගන්න විදික් නෑකිව ප්‍රසිද්ිය පුද්ගලේ ප්‍රකාශගන්නකට දේශ බඳු දෙ එෙනකො ොම ුණ කට ලොක්කුණ කටපිට්ට. ඒවගේ දකට ප්‍රකාශයක් නිෙකුත් කරන්න බැරුව. කොහොමද මේ වගේ තැන්ව ලොහු සාධාරණී කරණ කරන්නේ. ඒවගේම තමයි ටිර අලස්ක කෝටි ගණන්වල මුදල් වංචා වැඩ්බ පැහරැහැරෙන් ඒ සියලු මනඩු දැන් පටන්න්න. එක පටදේේ ටිාන්න වෙස්ට සල්ලිමල් නැවිල්ල තියෙනවා. ඒ සල්ඥ්‍යාව කොහෙද කියෙන් කොහෙන්ද කියනගත් ්‍රිාන්නවල පැහදිව ප්‍රකාශයට කරන්නවා.